गुड मॉर्निंग और यार ने खम्मा में अंडी गने गने ही थी है अने समय सिर से सिंधु फंदी है पतंग गाना को इपंत समय ने सिर से सिंधु फंदी है। गुड मॉर्निंग सुबह उदासनाक सीरु दनाटम दुवे पुते सुपुरुदु पारदि ओन्न मम नवता तद आवा मगे चूटी गोलयान देन्नत एक्क गुड मॉर्निंग दुलना गुड मॉर्निंग मिस गुड मॉर्निंग मेनुकी गुड मॉर्निंग मिस हरी ओन्न अद अपि कथा करन्न यनवा अपि कटहंड नम्य शीलित्वय गन දැන් මට කියන්න බලන්න අපි කටහඬ නම්ය ශීලීත්වය කියලා කිව්වහම ඔය නම්ය ශීලීත්වය කියලා කියන වචනෙට මොකක්ද උගලන්ගේ ඔලුවට එකපාරම එන්නේ ඉලාස්ටික් බෑන්ඩ් එකක් වගේ මිස් අන්නත් හරියටම හරි ඉලාස්ටික් බෑන්ඩ් එක වගේ තමයි කටහඬත් අපේ කණ්ඩහනේ තියෙනවා උච්ච ස්වර කියලා තියෙනවා මධ්‍ය ස්වර කියලා තියෙනවා මන්ද්‍ර ස්වර කියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියනවා ෆෝල්සෙටෝ හයි නෝට්ස් මීඩියම් නෝට්ස් ලෝ නෝට්ස් ඔන්නෝම අපේ කටහඬේ තියෙනවා නම්යශීලීත්වය එතකොට ගීතයක් අපි ගායනා කරනකොට අපි මේ සීලු දෙයක්ම භාවිතා කරනවා ඉලාස්ටික් එකක් වගේ තමයි අපේ වෝකල් කෝඩ්ස් වෝකල් කෝඩ්ස් වලට කියන තව නමක් තමයි මෙනුකි දන්නවද මොකද්ද අපේ වෝකල් කෝඩ්ස් වලට අපේ කටහඬේ මේ උගුරේ තියෙනවා මස්සල් එකක් මෙන්න මේ මාංශ පේශීන් තමයි ඔන්න ඔය මන්ද්‍ර මධ්‍ය උච්ච කටහඬ කියන දේවල් අපිට හදලා දෙන්නේ එතකොට අපේ ඔය මේ මාංශ පේශීට කියන තවත් නමක් ඉංග්‍රීසියෙන් කියන්න බලන්න මෙනුකි ලැරින්ක්ස් ඔව් මේකට අපි කියන්නේ ලැරින්ක්ස් කියලා ඔන්න දැන් අපි කතා කරා නම්ය ශීලීත්වය ගැන එතකොට කියන්න දැන් මට මන්ද්‍ර ස්වර කියලා කියන්නේ මොකක්ද පහලින් ලෝ නෝට්ස් අන්න හරියට හරි ලෝ නෝට්ස් කියලා කියන්නේ අපේ මන්ද්‍ර අපේ කටහඬට වඩා සාමාන්‍ය කතා කරන කටහඬටත් වඩා පහලින් ගීත ගායනා කරනවා පහලින් ස්වර ගායනයට තමයි අපි මන්ද්‍ර ස්වර කියලා කියන්නේ මෙනුකි මධ්‍ය ස්වර කියලා කියන්නේ මොකක්ද මධ්‍ය ස්වර කියන්නේ මිඩල් නෝට්ස් හරි කියන්නේ මැද අපේ කටහඬේ මැද පරාසයක් තියෙනවා ස්වර වලින් අපිට ගායනා කරන්න පුළුවන් නෝට්ස් ස්වර ටිකක් ඒකට තමයි අපි මධ්‍ය ස්වර කියලා කියන්නේ එතකොට උච්ච ස්වරයෙන් ගීතයක් ගායනා කරන්න කියලා අහලා තිනවා නේද මමත් හැම වෙලෙම කියනවා නේද උච්ච ස්වරයෙන් ගායනා කරන්න කියලා ඒකේ තේරුම මොකද්ද දුල්න මෙනුකි කියන්න බලන්න හයි පිච් මිස් හරි හරියටම හරි අපි හයි පිච් කියලා කියන්නේ උච්ච කියන්නේ හයි නෝට්ස් ගායනා කරන එකට තමයි අපි උච්ච ස්වර කියලා කියන්නේ. ඔන්න අපි අද ඉගෙන ගත්තා කටහඬ නම්ය ශීලීත්වයේ එක එක කොටස් තුනකට අපි බෙදනවා. හයි, මීඩියම්, ලෝ නෝට්ස්. ඒ කියන්නේ උච්ච ස්වර, මධ්‍ය ස්වර, මන්ද්‍ර ස්වර. හරි. දැන් දුල්න අපි මේ නම්ය ශීලීත්වය ගැන කතා කරපු හින්දා අපි මේ අහන් ඉන්න චූටි දූලා පුතාලා ඔයාගේ අයියලා අක්කලා ඔන්නේද අහන් ඉන්න කට්ටිය ඔක්කොමල සියලු දෙනාම එක්කව කරගෙන මේ නම්ය ශීලීත්වයේ පෙන්නන ගීතයක් ගායනා කරලා පෙන්නමු. මොකද අද ගායනා කරන ගීතය මිස් මං අද ගායනා කරන්නේ මා බාල කාලේ මිස් ෂා හරිම ලස්සන අපි එහෙනම් ගායනා කරලා පෙන්නමු මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ පෑ ආදරේ මා හොවමින් තුරුල්ලේ නැහින වූයේ මැනී මගේ ඇදුන්නවාමි ගඟුලේ හිනාමි මට තාම සිහි වෙයි ඇගේ ගීත නාදේ මා බාල කාලේ අම්මාගේ උකුලේ නැලවුණු තාලේ මට තාම සිහි වේ මා බාල කාලේ සමනල සිරස සින්දු පන්තිය ඒ උමාර මියුසික් ස්ටුඩියෝ සංගීත පාසලේ අධ්‍යක්ෂතුමිය උමාර සිංහවංශ නැන්දා උමාර නැන්දා thank you